මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල් තියෙන ක්ලෝගාඩ් වලින් මදින්න ඕනේ. නවුත් ක්ලෝගාඩ් මේ රජේ පැවැත්ම නැත්තම් ආණ්ඩු කරන කාල පරිච්ඡේදය ඉතාම ශීඝ්‍රයෙන් ගෙවි යනවා. ඉතින් පහනක් නිවෙන්න යන අවස්ථාවේදී දැල්ල වැඩියෙන් නටනවා කියලා කියමනක් තියෙනවා. ඒ වගේම යන යකා කොරහත් බිඳගෙන යන්න සූදානම් වෙන බවක් පේනවා. එනිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන කැබිනට් රැස්වීම් වලදී විනිවිද පේන භාවයෙන් තොර විවිධ වංචා දූෂණ අක්‍රමිකතාවයන් ඉඩකඩ සැලසෙන නීත්‍යානුකූල නොවන කැබිනට් පත්‍රිකා අනුමත කර ගැනීමක් මේ දිනවල දකින්ට ලැබෙනවා. එය සමස්යක් ලෙස රාජ්‍ය පාලන ක්‍රියාවලියේ විනිවිද භාවයෙන් තොර නීතියට පටහැනි ටෙන්ඩර් ප්‍රදානය කරන කැබිනට් මණ්ඩලයක් බවට මේ කැබිනට් මණ්ඩලය පත් වුණොත් ඉතා විශාල වශයෙන් ජාත්‍යන්තරවත් අපිට රටක් වශයෙන් විවිධ දුෂ්කරතාවලට හා අපකීර්තියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ප්‍රධාන ටෙන්ඩර් තුනක් ප්‍රධාන කැබිනට් පත්‍රිකා තුනක් පිළිබඳ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න මේ දිනවල නීති ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙලා තියෙනවා. එකක් කෙරවල පිටිය LNG බලාගාරය පිළිබඳ ටෙන්ඩරේ. එය විදුලි බල මණ්ඩල පනතේ 43 වැනි වගන්තියට පටහැනි බවත් එකිනෙකට වෙනස් මිලගණන් දෙකක් යටතේ තනි විදුලි බලාගාරයේ වෙනුවට විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා ටෙන්ඩරයේ දිනාගත් පාර්ශ්වයට හා ටෙන්ඩරයේ පරාජය වූ පාර්ශ්වයට කියන පාර්ශ්ව දෙකටම ඉතිහාසයේ පළවෙනි වතාවට ටෙන්ඩරය ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතියක් ගෙන තිබීම නීති ක්ෂේත්‍රයේ විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කරලා තිබෙනවා. එනිසා විදුලි බල පනතට අනුව නීත්‍යානුකූල නොවන ටෙන්ඩරයක් කැබිනට් මණ්ඩලයේ විසින් ප්‍රධානය කළ ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියන ප්‍රශ්නය මතුවෙනවා.